Pause Lanka TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කිහිපේ ඔස්ට්‍රේලියාව සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා ටීවී දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමින් පුවත් සිරස්තල ඉදිරි සති කිහිපෙදී ඔස්ට්‍රේලියා මත්පැන් මිල ඉහළට වික්ටෝරියා අශ්ව මරණ 13ට නැගී මතභේදාත්මක ලිංගික අධ්‍යාපන පොත අලෙවි වාර්තා තබයි ඔස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාව දක්වා යාත්‍රා කර වාර්තාවක් ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඔස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 083 87 87 5400 නිවසට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය සුගතශීලී සේවාවක් සමගින් ලබා ගන්න. දැන් ඔනාරු ෆුඩ්ස් ඔෆිසර් ශාකාවට ඔබත් පැමිණෙන්න. ඕ පොඩි ළමයින දෙන ෂුවද? මේ බැක්ටෝරියා ජීන්. So convenient. All for one. One for all. Bacteria genes. ඉදිරි සති කිහිපෙදී ඕස්ට්‍රේලියාව තුල මත්පැන් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ නොඇති බවට අනතුරු වැගවෙනවා. සෑම මාසයකටම වරක් මෙරට තුල සුරා බදු ඉහළ දැමෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට සමගාමීවයි. දැනට පුරෝකථනය කර ඇත්තේ මේ වන විට ලීටරයකට ඩොලර් 97.90ක් ලෙස පවතින මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද ඩොලර් 100ක් මෝයනු ඇති බවයි. ඊට සමගාමීව මත්පැන් මිල විශාල අගයකින් වැඩි වුණු ඇති බවටද අනාවැකි පළවනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 104.1%කින්ද මෙම වසරේ පෙබරවාරි මාසයේදී 103.7%කින්ද මත්පැන් මිල ගණන් ඉහළ ගියා. ඇල්කොහොල් අලවිය සම්බන්ධයෙන් නව නීති වෙනස් කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා. දැන්ට පවතින නීති අනුව හෝටල් තැබෑරුම් මෙන්ම අවන්හල් රසක පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවි කළ හැකි වනුයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි. එමෙන්ම මත්පැන් ලබා දීම සිදු කළ හැකි වන්නේද ආහාර වේලක් සමග පමණක් ලෙස අනිවාර්ය නීතියක්ද බලාත්මකයි. මෙබැතැම් නීති යල්පැන ගිය රෙගුලාසි බැවින් ඒවා වර්තමානයට ගැලපෙන අයුරින් ලිහිල් කළ යුතු බවට පාර්ශ්ව ගණනාවක් කර ඇති ඉල්ලීම් සලකා බලමිනුයි ඇල්කොහොල් නීති සංශෝධනය කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ. හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් සතියක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ මියගිය අශ්වයන් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සත්වයන්ට පොදු රෝගී තත්ත්වයක් තිබී නොමැති බව සඳහන්. කිසිදු රෝගයක් නොමැති යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් අශ්වයෙකු මරණයට පත් වූහොත් වහා දැනුම් දෙන්නයි වික්ටෝරියා සෞඛ්‍යාංශ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සිය අශ්වයන් වෙතින් කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කිරීමක් සිදුවන්නේ නම් වහා වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන්නටද ඉල්ලීමක් කෙරෙනවා. මොනින්ටන් පෙන්සිවුලා ගිනිකුර දිග මෙල්බර්න් සහ නිර්ත දිග මෙල්බර්න් යන ප්‍රදේශවලනුත් මෙම මරණාතුරින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. වික්ටෝරියාහි තුරගතරග සම්බන්ධ පාලන අධිකාරිය රේසිං වික්ටෝරියා පවසන්නේ කිසිදු තුරගතරග ඉසව් ස්ථානයකට මෙම මරණ සරහා බලපෑමක් නොමැති බවයි. විදෙස්ගතව සිට පැමිණි එකම පවුලේ දෙදෙනෙකුට සරම්ප ආසාදනය වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් විසින් සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. පසුගිය 14 වනදා මවුන් කටාරි දෝහා නුවර සිට කටාර් ගුවන්සේවයට අයත් යානයකින් සිඩ්නි දක්වා පැමිණ ඇති බව සඳහන්. එදින සිට ජූලි 20 වනදා දක්වා කාලය තුළ මෙම ආසාදිතයන් දෙදෙනා අවන්හල් ෆාමසි වෙළඳ සංකීර්ණ ඇතුළු ස්ථාන කිහිපයක ගමන් කර ඇති බවයි අනාවරණය වන්නේ. අදාළ අවදානම් ස්ථානවල සිටි පුද්ගලයන් දින 14ක කාලයක් යනතුරු සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු විය යුතුයි. මෑත කාලීනව ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම සරම්ප ආසාදිතයන් වාර්තා වුණා. ආන්දෝලනයට තුළදී ඇති නව යොවුන් කණ්ඩායම් ඉලක්ක කරගත් ඕස්ට්‍රේලියාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ලිංගික අධ්‍යාපන ග්‍රන්ථය ඉහළම අලවිය වාර්තා කර තිබෙනවා. පොත් අලවි සැල් තුළ මෙන්ම ඇමසන් වැනි අන්තර්ජාල වෙබ් අඩවිවලද එය මේ වන විට ඉහළ අලවියක් ලබා ඇති බවයි සඳහන් වන්නේ. අවුරුදු 12-15 අතර පිරිස වෙනුවෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳ ගැටලුවක් නොමැති නමුත් එහි ඇතුළත් ඇතැම් රූපමය සටහන් නුසුදුසු බවටයි චෝදනා එල්ලවන්නේ. එය අනුව එල් වූ විරෝධය හමුවේ සියල විසල් තුළින් මෙම ග්‍රන්ථයේ ඉවත් කර ගැනීමට බිග් ඩබ්ලිව් වෙළඳසැල් ජාලය කටයුතු කරනු ලැබුවා. දෙමාපියන්ගේ අනුමැතිය යටතේ පමණක් මිලදී ගත හැකි ලෙස බොහෝ අලවිසැල් විසින් මෙම ග්‍රන්ථයේ රෙගුලාසීන් පනවා ඇති බවයි පැවසෙන්නේ. මතභේදයට තුළුදී ඇති රූප සටහන් සංශෝධනය කරන්නේ නම් ඕස්ට්‍රේලියාව තුළ නවයවුන් පිරිස සඳහා දැන්ට ප්‍රකාශිත හොඳම ලිංගික අධ්‍යාපනික පොත මේ බවටද පිරිසක් අදහස් දක්වා තිබෙනවා. දියර කිරි සැපියුම් ජාලයේ හිමිකාරීත්වය ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝල් සුපිරිමිලන් සැල් ජාලයට චෝදනා එල්ලවනවා.
එම ගෙන්වල්ද පොලේ දීර්කිරි මිලි පාලනයට ඔවුන්ට වැඩි බලතල පැවරෙන බවයි කිරි ගොවීන් මෙන්ම ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කරන්නේ. වික්ටෝරියා සහ නිව් සවුත්වේල් සී පිහිටා ඇති කිරි සැකසුම් මධ්‍යස්ථාන දෙකක් ඩොලර් මිලියන 105ක මුදලකට මිලදී ගැනීමටයි කෝල්ස් උත්සාහ දරමින් සිටින්නේ. වසරකට මේ හරහා දීර්කිරි ලීටර මිලියන 225ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව සඳහන්. සෙසු තරංකාරී ආයතනවලට සාපේක්ෂව කෝල්ස් විසින් කිරි ගොවීන් සඳහා ඉහළ මිල ගණන් ගෙවන බැවින් බොහෝ පිරිසක් ඔවුන් වෙත නැඹුරු වී ඇති බවටද අනාවරණය වනවා. යොවුන් මානසික රෝගීන් සඳහා ආධාර සෙවීමේ අරමුණින් පර්ත් පදිංචිකරුවෙකු නව වාර්තාවක් පිහිටුවීමේ උත්සාහයක නිරත වනවා. රෝබාඩ් නම් මෙම තැනත්තාගේ උත්සාහය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා තනිවම රුවල් ඔරුවක් මගින් ගමන් කිරීමයි. කිලෝමීටර 8000ක් පමණ වන මෙම චාරිකාව පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කර ඇති අතර අද වන විට දින 86ක් ගත වී තිබෙනවා. සිය ගමනාන්තයට ළඟාවීම සඳහා අඩුම වශයෙන් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වී හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. සෑම පෑ 50කට වරක්ම පෑ 4ක් නිින්දක් පමණක් ලබා ගන්නා අතර මේ වන විට රෝබාඩ් විසින් එක් රැස් කරගෙන ඇති ආධාර මුදල ඩොලර් ලක්ෂයකට ආසන්නයි. එම්බූතත් සමගින් අදත් නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාව මිනිසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කෝපට දිනපතා ප්‍රවෘත්තිගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ඕ පොඩි ළමයි දෙන ෂුවද? මේ බැක්ටෝරජි. So convenient. All for one. One for all. Back to origins. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයාර් ටිකට්ස් ගන්න අමතන්න 083-87-87-5400. ඔබේ නිවසට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය සුගතශීලී සේවාවක් සමගින් ලබා ගන්න. දැන් උනාරු ෆුඩ්ස් ඔෆිසර් ශාකාවට ඔබත් පැමිණෙන්න. TV Daily News. ඔබ වෙත ගෙන ආවී